වෙනවා චුම්බක බල ශේෂ්ඨ හරි එතකොට උසස් පෙළ භෞතික විද්‍යාවේ 7 වන ඒකකය චුම්බක බල ශේෂ්ඨ චුම්බක බල ශේෂ්ඨ යටතේ මොනවද අපිට අධ්‍යයනය කරන්න තියෙන කොටස් කියලා එතකොට මැග්නටික් ෆීල්ඩ් එතකොට මම ඇත්තටම මේ පාඩම මූලික මාතෘකා තුනක් යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පළවෙනි කොටස විදිහට චුම්බක ශාව ආකෘතිය හා මූලික සංකල්ප එතකොට මූලික වශයෙන් අපිට ගන්න තියෙන මූලික සංකල්ප ඒ කියන්නේ චුම්බක ශාව ආකෘතිය චුම්බක ශාව ආකෘතිය චුම්බක ශාව ආකෘතිය ඊළඟට චුම්බක ශේෂ්ත්‍රයේ ප්‍රබලතාවය ඒ වගේම එකිනෙක වෙනස් චුම්බක ශේෂ්ත්‍ර මේ ටික තමයි අපි සාකච්ඡා කරන්නේ එතකොට ශේෂ්ත්‍රයේ ප්‍රබලතාවය ශේෂ්ත්‍ර ප්‍රබලතාවය කියන්නේ මොකක්ද එහා සම්බන්ධ සමීකරණ අත්දැකීම් ඊළඟට එකිනෙකට වෙනස් චුම්බක ශේෂ්ත්‍ර ඇතිවන ක්‍රම එකිනෙකට වෙනස් චුම්බක ශේෂ්ත්‍ර ඇතිවන ක්‍රම ඇතිවන ක්‍රම right එහා සම්බන්ධ මාතෘකා දැන් අපි දෙවෙනි කොටස විදිහට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා චුම්බක බලය කියන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ යාන්ත්‍රික බලය තමයි එතකොට චුම්බක බල පිළිබඳ ඉගෙන ගනිමු චුම්බක බලය සම්බන්ධ අධ්‍යයනය හරි ඒකදී අපිට ප්‍රායෝගික භාවිතයන් කීපයකට සාකච්ඡා කරන්න තියෙනවා සිලබස් එක හරි එතකොට චුම්බක බලය නැත්තම් විද්‍යුත් ධාරාවේ යාන්ත්‍රික බලය කියලා මේකට කියේ. right බලයේ පිළිබඳ සංකල්ප නේ බලයේ පිළිබඳ සංකල්ප. තුන්වෙනි කොටස විදිහට අපි අධ්‍යයනය කරනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණ පිළිබඳ. මේක ධාරා විද්‍යුතයට එකතු කරලා තියෙනවා. නමුත් චුම්බක ශේෂ කොටසකින් මේක අධ්‍යයනය කිරීම ඔබට වඩා පහසු වෙයි මතක තියාගන්න. ඒ වගේම ඒක අපට ධාරා විද්‍යුතයට යනකොට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කොටසක් බවට පත් වෙනවා ප්‍රත්‍යවක් ධාරාව වගේ කොටස් අධ්‍යයනය කරලා. ඉතින් පුතේ ඒක නිසා අවසාන වශයෙන් අපි විද්‍යුත් චුම්බක ප්‍රේරණය ගන්නවා. විද්‍යුත් චුම්බක ප්‍රේරණය ප්‍රේරණය අස්ත නියම සහ භාවිතය. හොඳයි. එහෙනම් චුම්බක ශේෂ වල අපි මුලින්ම සාකච්ඡා කරමු මොකද්ද චුම්බක ශේෂ්ත්‍රය කියන්නේ දෙ. නැවත මතක් කිරීමක්. මොකද මම බල ශේෂ්ත්‍රයත් ඒක වල කතා කරා. බලමු එහෙනම් මූලික සංකල්ප. මූලික සංකල්ප යටතේ අපි ඉස්සෙල්ලාම අඳුර ගන්නවා චුම්බක ශේෂ්ත්‍රයක් කියන්නේ කුමක්ද කියලා. ඒ අනුව අපිට කියන්න පුළුවන් චුම්බක ශේෂ්ත්‍රයක් යනු චලිත වන ආරෝපණ මත පමණක් බල ඇති කර හැකි ප්‍රදේශයක්. සමන්විතනම් අපි කියනවා එතන චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා කියලා. හරි එහෙනම් මේක ඍණ වෙන්නත් පුළුවන් නේ. ආරෝපණය ඍණ වෙන්නත් පුළුවන්. ඒතන ඍණ ආරෝපණයක් මත බලය වෙන්නත් පුළුවන්. එහෙනම් එහෙනම් චලිතය වෙන්න ඕනේ අනිවාර්යයෙන්. දී අසමානයි බිඳුවක්. එහෙනම් ඒ ප්‍රදේශයේ පුරාවට තියෙන මොකද චුම්බක ශේෂ්ත්‍රය. එතන මම නිකන් හිතුවොත් මේ ප්‍රදේශයේ පුරාවට චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා කියලා. right මෙහෙම ඒ හේතු කොටගෙන චුම්බක බල චලිත වන ආරෝපණ මත පමණක් ක්‍රියාත්මක වේ. ඒ වෙනවා නම් අපි කියනවා එයාවට චුම්බක ශේෂ්ත්‍රයක් පවතිනවා කියලා. හොඳයි. එහෙමනම් අපට මෙන්න මේ චුම්බක ශේෂ්ත්‍ර හමු වෙන්නේ මොන මොන අවස්ථාවලද? සබාධහමේදී අපට මේක ප්‍රායෝගිකව ලැබෙන්නේ මොන විදියට? එකක් තමයි පුතේ චුම්බක ශේෂ නිර්මාණය වෙන
එක ක්‍රමයක් පෘථිවිය වැනි ග්‍රහලෝක වටා මේ චුම්බක ශේෂ නිර්මාණය වෙලා තියෙනවා ඒ වගේම තාරකා නියුට්‍රෝන තරු ඊළඟෙම අපි ගත්තොත් එහෙම ඔය කළු කුහර වගේ මේ ඕනම තැනක මේ චුම්බක ශේෂ ඇතිවීමේ හැකියාව තියෙනවා දැන් පෘථිවියේ තියෙන ප්‍රබල චුම්බක ශේෂය ඒ වගේම අපේ සූර්යාගේ ඉතාම ප්‍රබල චුම්බක ශේෂයක් තියෙනවා ඒක නිසා ඔය ගිනි වැහි දකින්න පුළුවන් කියනවා ෆයර් රේන්ස් කියන ඒවා පෘථිවි චුම්බක ශේෂයේ යම් ප්‍රබලතා හේතු කොටගෙන ඔය බ්‍රහස්පති ග්‍රහයාගේ උපග්‍රහයන් අතර නිතරම අර විදුලි කෙටීම වගේ සංසිද්ධි දකින්න පුළුවන් දැන් අපේ පෘථිවි චුම්බක ශේෂයේ නිසා අපිට උත්තර සහ දක්ෂින අර්ධගෝලවලදී දකින්න පුළුවන් අපි කියන ඒවට ද්‍රව ආලෝකය නම් පෝලරයිට්ස් කියලා කියනවා කියලා කියනවා තව නමක් මොකක්ද අවුරෝරාව අවුරෝරාව දකින්න පුළුවන් ඉතින් චුම්බක ශේෂය ඇතිවන එකක් තමයි ඔය මං කියපු විදිහට අපිට ප්‍රායෝගිකව තියෙන පෘථිවි චුම්බකත්වය පෘථිවි චුම්බකත්වය right දෙවෙනි එක තමයි අපට චුම්බක ශේෂයක් දකින්න ප්‍රායෝගිකව ලැබෙන නিত্য චුම්බක නිසා හට ගන්නා චුම්බක ශේෂය නিত্য කියන පර්මනන්ට් නিত্য චුම්බක චුම්බක නිසා නিত্য චුම්බක නිසා චුම්බක ශේෂය තුන්වෙනි එක තමයි පුතේ චුම්බක ශේෂය නිර්මාණය වෙන විද්‍යුත් ධාරාව නිසා ඒකට කියනවා විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය විද්‍යුත් ධාරාව නිසා ඔච්චරයි අපට අපි ඒක සාකච්ඡා කරන චුම්බක ශේෂය අර්ථයේ 99%ක්ම කියලා මම හිතුවොත් අපි කතා කරන්න කවුද කියලා ධාරාව නිසා හට ගන්නා චුම්බක ශේෂය ධාරාව නිසා චුම්බක ශේෂය එතකොට මේ දෙක ගැන අපි දැනගන්න ඕනේ හේතුව තමයි පෘථිවි චුම්බක ශේෂයේ බලපෑම අපේ පරීක්ෂණ කටයුතු ඒ වගේම දෛනික ජීවිතයේ සමහර සංසිද්ධීන් පැහැදිලි කරන්න ඒ වගේම අවරෝරා වගේ ඒ වගේම සමහර අවස්ථාවල පෘථිවි චුම්බක ශේෂයේ බලපෑම අනිවාර්යයෙන්ම අපිට නොසලකා හැරිය නොහැකි වැදගත්ම දේ මොකක්ද පෘථිවි චුම්බක ශේෂයේ දිශා නැතිව පෙනෙන බලගේ උසස් පෙළ පේපර් එකේ සමහර පොඩි පොඩි ගණන් දාලා තියෙනවා ඒ නිසා දලා දාසක් තිබම නැති right ඊළඟ නিত্য චුම්බක ගැනයි අපිට ඕනෙ වෙන්නේ අපිට පුළුවන් නিত্য චුම්බක භාවිතා කරලා අපි පරීක්ෂණාගාරයේදී සමහර පරීක්ෂණ කරනවා ධාරා විද්‍යුත් ධාරා තුලා වගේ වටදී පාවිච්චි කරනවා එතන ඒ වගේම අපි පොඩි කාලේනවත් ඔය නিত্য චුම්බක කැරි වෙරි පොඩි පොඩි සෙල්ලම් දානවා ඔය යකඩ කෑල්ලක් ආකාශයේ නෙමෙයිවා යකඩ කුඩු ටිකක් දැමුවම කොහොමද ඒක වෙන්නේ නේද ඒ ඔයාලා දැකලා ඇති සමහර වෙලාවට ඔය පොඩි කාලේ අපි අර මෝටර එහෙම තල්ලේ වගේ චුම්බක කැරි ගන්නවා ඒ වගේම ඔය ස්පීකර්ස් වල වටේ තියෙන චුම්බක කැරි අර ගන්නවා නේද ඔය කියනවානේ අයින්ස්ටයින් පවා චුම්බක කැලක් එක සෙල්ලම් කරා කියලා ඒ අනුව යාර විද්‍යාව ඉගෙන ගන්න ඕන කියන අදහස ගොඩාක් වෙලාවට පහළ වෙන්නේ කියලා. ඉතින් ඒක වගේ මේ චුම්බ නিত্য චුම්බක අපි පාවිච්චි කරනවා. එතන නේද? ඒක නিত্য චුම්බක මගින් කොහොමද භාවිතයන් වලට එකිනෙකට වෙනස් හැඩතල ගන්න. එතන නේද? ඊළඟ අපි විධාරාවේ චුම්බක ඵලයේ ඉතම හොඳින් ගැඹුරින් අධ්‍යයනය කර යුතුයි. මේ කොටස තාමත් වැදගත් වෙනවා. මොකද අපට වැඩි ප්‍රමාණයක් විශේෂ තුල අන්තර්ගත වෙන්නේ මෙන්න මේ හාල් බැඳිච්ච සංසිද්ධි. තේරුණා නේද? හරි අපි බලමු එහෙනම් මොකද්ද දල වශයෙන්. මේ දෙක පිළිබඳ අදහසක් ගන්න. right? ඒ අනුව අපි ගමු. පෘථිවි චුම්බකත්වය. එතකොට විද්‍යාඥයන් පුතේ සමහර විට හරි කාරණා 10ක් 15ක් ප්‍රධාන වශයෙන් අදට ප්‍රශ්න සහගතයි. ප්‍රශ්න සහගතයි. උදාහරණයක් විශ්වය ආරම්භ වෙන්නේ කොහොමද? තාම එක පසල් එක එනවා පෙරලිකාව ඊළඟට තව එකක් තමයි විශ්වයේ අවසානය කොහොම වෙයි ඊළඟ එක තමයි කාලය කියන එකට ඇත්තම නිර්වචනය මොකක්ද ඊළඟට විද්‍යාඥයෝ තාම මේ පිළිබඳ අධ්‍යයනය කරනවා විශ්වයේ පවතින මූලික අංශ පිළිබඳ තවත් අධ්‍යයනය කරනවා හැඳ තියෙන කොහොමද මොනවාගෙන්ද කියන දැන් ඔයාගත්තා තාක් පරීක්ෂණ කරනවා ඊළඟ එක තමයි පුතේ අපේ
පෘථිවිය තුල තියෙන චුම්බක ශේෂ්ත්‍රයේ මෙහිම ප්‍රබල චුම්බක ශේෂ්ත්‍රයක් ඇතිුනේ කොහොමද කියන එක. ඒක දලාදහසක් දැන තියෙන නමුත් ඒක වක්‍රාකාරය වුණාට තාම නිවරදිවම තහවුරු කරගෙන නැහැ. මේ පෘථිවිය වල තියෙන චුම්බක ශේෂ්ත්‍රය කොහොමද තියෙන්නේ? ඇයි ඒක එහෙම වෙන්නේ? මොකද මැග්නටික් මටීරියල් තියෙන ඒ කියන්නේ චුම්බකත්වයේ සහිත පදාර්ථ ගොඩාක් තියෙන වස්තුවක් මේ පෘථිවි. ඊළඟ කාරණේ තමයි අපි සාකච්ඡා කරොත් ඈ පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයේ හැසිරීම මේකට අදහස ඉස්සෙල්ලම එන්නේ ඔය චීන ජාතිකයන් විසින් භාවිත කරපු මාලිමා කටුව. ඒතර අපි දන්නවා මාලිමා කටුවක් නිර්මාණය කරලා තියෙන්නේ චුම්බකත්වයේ කරන ලද ලෝහ කැලක් වතුරක් වගේනේ. ඒකෙදී ද්‍රව දෙකක් තියෙනවානේ. දැන් මාලිමා කටුවක් ඇත්තටම අපි ගත්තොත් එහෙම මෙහෙම තදට ලකුණු කරලා තියෙන කොටස තමයි මැග්නටයිස් කරලා තියෙන්නේ. ඒ කියන නෝත් පෝල් කියලා අපි කියන්නේ. අනිත් පැත්ත තමයි සවුත් පෝල් එක. මෙහෙම මේ පැත්ත. මේක සවුත් පෝල්. දක්ෂිණද. ඒතර මේක උදාසීන සමතුලිතතාවයෙන් තමයි කියන්නේ. කියන්නේ නිදාසී හැරෙයි. ඒ නිසා වෘත්ත කේන්ද්‍රයෙන් තමයි ඔක එක්ක ඉල්ලනවා නැත්තම් අපි විවර්තනය කරනවා. ඒතර ඇත්තට මාලිමා කටුවකට සිරස්ව යන්න අපි එන මාලිමා කටුවේ සිරස්ව හරවන්න. නැත්තම් තිරස්ව තිබම මේ තිරස් තලයක තමයි යන්නේ. නැත්නම් තිරස් චුම්බක ශේෂයට තමයි මෙයා සමාන්තර වෙන්නේ. රයිට්? ඒතර මාලිමා කටුවක් තියලා අපිට අදාළ ස්ථානයේ චුම්බක ශේෂයේ දිශානති බා ගන්න පුළුවන්. ප්‍රබලතාවය ගන්න බැහැ ඒකේ. අපි බලමු පෘථිවිය වඩා චුම්බක ශේෂය කොහොමද ගොඩනැගෙන්නේ කියලා. ඒතර විද්‍යාඥයන් පිළිගන්නවා පෘථිවිය අභ්‍යන්තර හරය මෙන්න මේ අභ්‍යන්තර කොටස. සාමාන්‍ය පෘථිවියේ බාහිරින්ම තියෙන කොටසට අපි කියන්නේ මොකක් කියලාද? පෘථිවි කබල කියලා. පෘථිවි කබල කියන්නේ අපි ජීවත් වෙන්නේ මුහුද තියෙන ওই කොටසෙ. කිලෝමීටර 50ක් ඈ 100ක් විතර ඝනකම ස්තරය. එතකොට මේ අතරමැද තියෙනවා තව කොටසක් කිලෝමීටර 2900ක විතර කොටසක් තියෙනවා. ඒකට කියනවා මොකක් කියලාද? මෙන්න මේක මෙන්න මේකට කියනවා අපි මැන්ටලේ කියලා. මෙන්න මේ කොටස. ද්‍රව ඝන අතරමැද කොටසක් ඔය. ඊට මැදියේ තියෙනවා හරයක්. අපි ඒකට කියනවා ඉනර් කෝ එක. මේක තනිකරම ඝන තත්ියේ තියෙනවා. හැබැයි අධික උෂ්ණත්වයේ තියෙන බැර මූල ද්‍රව්‍ය තමයි අපි තියෙන්නේ. මෙන්න මේ බාහිර හරය කියන කොටස. මේ බාහිර හරය කියන කොටස තනිකරම ද්‍රව මැග්මා තියෙනවා. විද්‍යාඥයන් මේක තහවුරු කරගෙන ඉවරයි. ඔය ගිනි කන්දේ පුපුරනකොට ඕක තමයි. දැන් භූකම්පන වලට ඇතන භූත ඇටි හෙලවෙන්නත් හේතුව මේ මධ්‍ය හරයේ අධික උෂ්ණත්වයනේ. මෙහෙම සංවාහන ධාරා එනවා ඒක භූත ඇටි ප්‍රෙෂර් කරනවා තනු කරනවා. නිරන්තරයෙන් මේ සංවාහන ධාරා වලින් එන පීඩනේ අර බත් මුට්ටි දෙනකොට නැහැ පිළිය ඩකඩක් ගාලා යන ඒ වගේ එකක් තමයි. එතකොට භූත ඇටි සංචාරණය වෙනවා. එතකොට අපි ඒක භූකම්පන වලදී ඉගෙනගෙන තියෙනවා. මෙන්න මේ මධ්‍ය බාහිර හරයේ තියෙන යකඩ නිකල් වගේ ඊළඟට ඊයම් මේවැනි ලෝහ අයනීකරණය කළා කියලා තියෙනවා. ඒතර ලෝහ අයන මෙන්න මේකේ විශාල වශයෙන් කැටෑරමින් තියෙන නිසා ඒක නිකන් විදුලි ධාරාවක් යනවා වගේ. ආරෝපණ චලිතයක් කියන්නේ සත්‍ය වශයෙන්ම විදුලි ධාරාවක්. අන්න ඒක නිසා තමයි පුතේ පෘථිවිය වටා චුම්බක ශේෂය ඇති වුණා කියලා දැන්ට විශ්වාස කරන්නේ. එතකොට මේකේ අපේ පෘථිවි ගෝලය ගත්තොත් මේක උත්තර ද්‍රව්‍යයනේ. ඒක ඇත්තම මොන උත්තර ද්‍රව්‍යද? ගෝලීය උතුර කියලා මේකට කියන්නේ. ජියෝග්‍රැෆිකල් නෝත් එක. මේ ඇවිල්ල ගෝලීය දකුණ. සවුත් ජියෝග්‍රැෆිකල්. හැබැයි චුම්බක ශේෂය තියෙන විදිහේ මේ මාලිමා කටුවක් ගෙනියලා අපි තිබ්බොත් එහෙම චුම්බක ශේෂය තියෙන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ මෙන්න මෙතන අංශක 10ක් 11ක විතර චුම්බක ද්‍රව්‍ය සහ ගෝලීය උතුර අතර වෙනසක් තියෙනවා. ග්‍රීන්ලන්තයේ වගේ තැනක තමයි චුම්බක ද්‍රවයක් එකක් පිහිටන්නේ. රයිට්? අනිත් එක ඇන්ටාක්ටිකාව පැත්තේ. එතකොට මෙන්න මේ හරියක අපි මාලිමා කටුවක් වෘත්ත කේන්ද්‍රයෙන් එල්ලුව. ඒක කෙලින්ම සිරස්ව පහළට හැරෙන බව ඔයාලා. පීටර් පෙරික්නස් කියන විද්‍යාඥයා තමයි ද්‍රව හොයාගත්තේ. ඒක දල වශයෙන් මතක තියාගන්න. මේ හරියක මාලිමා කටුවක් තිබ්බොත් මෙන්න මෙහෙම හැරෙනවා කියලා විද්‍යාඥයන් අනුමානය කරගත්තා. මේ. ඉතරනේ ඔන්නවම හැරෙන. මේ පැත්තේ මාලිමා කටුවක් තිබුණොත් නිදහසේ ඒක මෙන්න මෙහෙම පිහිටන බව ඔයාලා. මම අඳුරු කරන්නේ දක්ෂිණත් දැ උත්තරත් දැ. මේ හරියක මාලිමා කටුවක් තිබුණොත් එහෙම ආපහු හැරෙනවා. මෙන්න මෙහෙම හැරෙන. ඒ කියන්නේ තනිකරම සිරස්සේ.
तो මේ වගේ තරක මාලිමා කටුවක් තිබුණොත් එහෙම ඕනම හරි. දැන් ඇත්තටම මෙන්න මේ නෝත් පෝල් එක ඇත්තටම හොයන්නේ කවුද? චුම්බකයේ එන් හොයන්නේ කවුද? එස් තමයි හොයන්නේ. ඇයි? විජාතීය ද්‍රව ආකර්ෂණය කර. එහෙනම් මුතේ මෙන්න මේ පැත්ත එන් මේ පැත්ත එස් නේ. එහෙනම් එන් හොයන්නේ එස්. එන් හොයන්නේ එස්. ඔබ හොයන්නේ ඔබට අවශ්‍ය කෙනා. හැබැයි ඔබම නෙවෙයි වෙන කෙනෙක් හොයන්නේ. ඒ වගේ एक निशा पुते मिन्न मेहम द्रव वरी चुंबक शाव रेका गमन करनवा मिहम मितनिंग एविला मेहम गीला मिन्न मेहम मेहम एना मितनिंग एतुलु वेनवा एतुलु वेनने कोई बद एस करा इन्ने एना मितनिंग पीट वेनवा पीट वेनने इन वरी एना गोली युतुरा चुंबक उतुरा इतने इर वेनस दें ओहा वितरकने में चुंबक शाव रेका सांतिकाय पुडु हदना एक निशा पृथ्वी एतुले मेव यान्ने मिन्न मेहम पहाला एक सा विद्यार्थियां दरवाजे में के आधा संगत तो मैंने भी मत तुम बस इस या फिर कुत्ते या टांगी ने पुरो तेरो ने वो मस आवरे का है ना मेरा ऐत याने याने पार्टरे मना है ना हाँ पार्टरे या बैडी भी ना तोड़े भी है मस आवरे का है ना किलोमीटर हाँ दहास गांव तो लोग यहाँ मरे इधर लड़ेंगे सूर्य आ तो चुंबक शाव रेखा आप इतना हम आप इतने अंदर लपेट ना निकलवा नहीं जनाने दें बारा नहीं ना द्रव्यमान ने चुंबक शेष तानिकर्मस केंद्र रेखा में सिरस रेखा में सिरस वायाक्षी दें बारा बोलते आप ये स्थानीय चुंबक शेष आप गातो मेना में वाके इतना है राइट मान चुंबक शाव रेखा अनिन्ना ऐसा को දැන් චුම්බක ශාව රේඛාවක් අපි මෙන්න මෙහෙම ගත්තොත් දැන් මම අඳිනවා තිරසයි සිරසයි තිරස සහ සිරස පින් කරනවා මෙන්න පෘථිවි කේන්ද්‍රය එතකොට මම මෙන්න මෙහෙම රේඛාවක් ඇඳුවොත් මේ මොකක්ද අපි තුන් මෙතන මිනිහෙක් හිටගෙන ඉන්නවා කියන්නේ මිනිස්සේ කොහොම හිටගෙන ඉන්නවා මෙන්න හිටගෙන ඉන්නේ කොහොමනේ මෙහෙම එතකොට යාගේ සිරස මේ තියෙන සිරස කියන්නේ y අක්ෂය එරනේ දැන් අපි ගියවා දොරවල් එහෙම හදනකොට පෘථිවියේ නිකන් හිතුවොත් එහෙම වමනේ ගිහ හදන්නේ නේ මේ කේන්ද්‍රයේනේ සිරස නේද? උතුර ගහක් එහෙම තිබ්බොත් එහෙම කොහොමද? මෙහෙමනේ ඈ වමනේ ගිහ ගහ ඉදලා තිනොම මේ පැත්ත අහසයි. ඉතින් මේක y අක්ෂය. එහෙනම් මෙන්න මෙතන ගහන ස්පර්ශක කියන්නේ මෙහෙම ගෙවුවොත් ඒක මොකක්ද? x අක්ෂය. මේ මේ පැත්තට හෝ මේ x. දැන් බලන්න පුතේ චුම්බක ශේෂය මෙතන යන්නේ කොහොමද? චුම්බක ශාව රේඛාවල තියෙන එක ගුණයක් ඒක ශේෂයේ ප්‍රබලතාවයේ පවතින ඉදෙන්ට ගන්න ස්පර්ශකයේදී. එහෙනම් චුම්බක ශේෂයේ ප්‍රබලතාවයේ B තියෙන මෙන්න මේ. මෙන්න මෙහෙට තියෙන B. එතකොට පුතේ ඕකේ මෙන්න මේ තිරස් දිශාවට සමාන්තර සංරචකයේ. පෘථිවි චුම්බක ශේෂයේ තිරස් සංරචකයේ කියනවා මෙන්න මේ උඩ පැත්තට තියෙන y අක්ෂයේ ඔස්සේ තියෙන එකට කියනවා අපි තිරස් සංරචකය. තිරස් සංරචකය එතන විද්‍යාඥයන් පෘථිවි ආසන්නයේදී ද්‍රව ආසන්නයේ නෙමෙයි මෙන්න මේ කොටස් වලදී මධ්‍යඥාගය හොයාගෙන තියන පෘථිවි චුම්බක ශේෂයේ ප්‍රබලතාවය සාමාන්‍යයෙන් 5 ඩිග්‍රීම 10 ඍණ 5ක් විතර වෙනවා ටෙස්ලා. ටෙස්ලා වලින් තමයි ශේෂ ප්‍රබලතාවය මයින. අපි ඊළඟට ඒක සාකච්ඡා කරමු. රයිට්. ඒ කියන්නේ මේක ඕන නම් 10 ඍණ 6 කරන්න පුළුවන් 50 දාලා. එහෙනම් මෙතන ඇත්තටම 50 මොනවාද? माइक्रो टेस्ला की क्या तिरस्सन ने जगह गणने अनुवाद वाला बी एक्स किए ने कर पावच करने वां एक विभाग दी देने वां देखो वाली क्रीम में का तर में आसान आ गया देखो वाली क्रीम दाहर ने पहाई टेस्ला की गणने अनुवाद दूना बालता करो चला जाने का थी इरादे इतने रुपए दे मार्केट दिया गया ने पेपर के वाले देने वा गाना हाथ रखोटे पृथ्वी चुंबक शेष से तीन कोई पैतर किला तमाई इलाके डायग्राम में कहा තේරෙනේ? ඉතින් අපි දු පෘථිවි චුම්බක ශේෂය අපි නිරූපණය කරලා තියෙනවා මෙන්න මේ පැත්තට කියලා. එහෙනම් ඒක ගැන හිතලා තමයි අපි ගාන හදන්නේ. තේරෙනේ? ඒකට විරුද්ධව හරි ඒකට ලාම්භකව හරි භාවිත කරන්න පුළුවන්. දැන් ස්ථානීය පෘථිවි චුම්බක ශේෂය කියන මෙන්න මේ වගේ තැනක ගත්තොත් එකාකාරයි කියලා අපිට ගන්න පුළුවන්. තේරෙනේ? ඒක නිසා පෘථිවි චුම්බක ශේෂයේ ස්ථානීය ශේෂය එකාකාරයි. කියලා අපිට ගන්න පුළුවන්. අපි අර ප්‍රක්ෂිප්ත වල ගණන් හදනකොට තාක්ෂිකනා මොකද්ද? ගුරුත්ව ශේෂයේ තීව්‍රතාවය.
ප්‍රබලතාවය g එකපාරයි කියලා. නමුත් ඒක ඇත්ත නෙමෙයි. මීටර කීපයකට ඒක වළංගු. සිරස පහළට කියලා උඩට යනකොට ඒක වළංගු නැහැ. හරියයි විශේෂයෙන්. එතකොට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. තේරෙයිද? එහෙනම් මාලිමා කටුවක් මෙතන ගෙනවා තිබුණා කොයි පැත්තටද සමාන්තර වෙන්නේ? මෙන්න මෙහෙම ඈ යන. ශේෂයේ පැත්තට සමාන්තරව පිහිට. එතකොට පුතේ අපි මෙන්න මේ හරියක චුම්බක ශේෂයේ පවතින ස්ථානයක මුදු යකඩ අපි කියන soft iron කියලා. soft iron මුදු යකඩ අපි තිබ්බොත් චුම්බක ශේෂය මෙන්න මෙහෙම ඇද බැඳ ගන්න. අල්ල ගන්න. මේ පැත්තට ගන්නවා මෙහෙම නම. චුම්බක ශාවය ඇදලා ගන්න. මේ. දරණේ. කොහොම ඇදලා ගන්න. ඒක චුම්බක ශාවය මෙතනින් මෙහෙම ඇදලා ගන්න. right? ඒ කියන්නේ මොකක් කරනවද? ආකර්ෂණය කරන අල්ල ගන්න. එහෙනම් මෙන්න මේ මුදු යකඩ වගේ චුම්බක ශාවය ඇද බැඳ තබා ගන්න. ද්‍රව්‍යය. අපි කියනවා ෆෙරෝමැග්නට් කියලා. ද්‍රව්‍යය. ෆෙරෝමැග්නට් ද්‍රව්‍යය. තේරුණාද? ඒකනේ ඔය ආමේචර වල මෝටරේ මැදියේ තියෙන මොකද මුරුදු යකඩ. ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර වල චුම්බක ශාවය එළියට කාන්දු වෙන්න දෙන්නේ නැතුව ඒක ශක්ති හානි වෙනවනේ. අලුර තියාගන්න තමයි ඒක පාවිච්චි කරන්නේ. ඊළඟ අපි ඉගෙන ගත්ත සුපිරි සංනායක යටතේ මේෂ්න ආචරණය කියන එක. මේෂ්න ආචරණය මොකද්ද? චුම්බක ශේෂයක් විකාශනයට භාජනය කරනවා සුපර් කන්ඩක්ටර්ස් සුපිරි සංනායක. අපි දන්නවා රසදිය කෙලින්නාසක 4.2 දී සුපිරි සංනායකයෙක් බවට පත් වුණා කියලා කැමරින් ඔනස් කියන විද්‍යාඥයන් විසින් 11 වාර. ඒ අනුව තමයි පුතේ ඔය සුපිරි සංනායක භාවිත කරලා අර බුලට් ට්‍රේනෙම පාවිච්චි කරන්නේ. ඒ වගේම PET ස්කෑන් යන්ත්‍රවල උඩක් සුපිරි සංනායක දින අධි සංනායක ඔය හයි ස්පීඩ් ප්‍රොසෙසර්ස් පාවිච්චි කරනේ වගේ නේද? ගොඩාක් දාර සුපිරි සංනායක භාවිත කරන මම කලින් කළා. ඒතර සුපිරි සංනායකයක් තිබුණොත් එහෙම චුම්බක ශාවය මොනා කරනවද? විකාශනය කරනවා මෙහෙම. තේරණේ? ඔව් විකාශනයට භාජනය වෙනවා. එතකොට සුපිරි සංනායක මගින් චුම්බක ශාවය විකාශනය කරනවා. තල්ඩු කරනවා. කපන්නේ ශාවය අදලගන්නේ. ඒක නිසා මේකත් දල වශයෙන් මතක තියාගත්තම හරි. නිදාස අවකාශය නම් කොහොම යන. හරි පුතේ. දෙවෙනිද අපි සාකච්ඡා කරනවා පෘථිවි චුම්බක ශේෂයක දල අදහසක් වලට මේකෙන් ගන්න පුළුවන්. එහෙම තිබ්බම ඇති. right? තරමං කෝ ගණන් වලට දිශාව දුන්නම ඒක සැලකිලට ගන්න. හොඳයි. ඊළඟ අපි සාකච්ඡා කරමු මොනවද මේ ස්ථිර චුම්බක භාවිතාවද?